උණුසුම්පු අත් ලදසෙනින් ගෙනෙන අපගේ න්ියුස් ෆාස්ට් YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අලුයම පාදුක්ක අංගමුව ප්‍රදේශයේදී සිදු කළ වෙඩි ප්‍රහාරයකින් ගුවන් හමුදා සෙබලෙක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ගුවන් හමුදාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කර ඇත්තේ ගුවන් හමුදා රක්මි සංචිතයට අනුයුක්තව සේවය කළ ගුවන් හමුදා කෝප්‍රල් වරේකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. අද අලුයම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අංගමුව ප්‍රදේශයේ රාත්‍රී මුර සංචාර කටයුතු වල නිරතව සිටියදී පැමිණි අදාළ යතුරුපැදියකට නවත්වන ලෙස නියෝග කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් අදාළ පුද්ගලයා පොලිස් අණ නොතක යතුරුපැදිය ධාවනය කර ඇති අතර ඔහු පොලිසිය දෙසට වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල කර තිබේ. එහිදී පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ආත්මාරක්ෂාව සඳහා වෙඩි තබා ඇති බව වාර්තා වේ. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා පාදුක්ක රෝහලට ඇතුළත් කර තිබේ. පාදුක්ක රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි සැකකරු පසුව මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේය. පොලිසිය පැවසුවේ එම පුද්ගලයා ඊයේ හොරණ තල්කහවිල ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදු කළ ප්‍රධාන සැකකරු බවයි. නවතම තොරතුරු එසැනින් දැනගන්න අපගේ න්ියුස් ෆාස්ට් YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.